පෙපර එකේ 75%කට වැඩි සම්භාවිතාවයක් තියෙනවා මේ ප්‍රශ්නෙට. මේ වස්තු සමතුලිත වෙන එකක් ගැන කියන්නේ. වාමාවර්ත ප්‍රමණය දක්ෂිනාවර්ත ප්‍රමණයට සමාන වුණාම වස්තු සමතුලිත වෙනවා. එහෙම නැත්නම් කොහොමද කියන්නේ? වාමාවර්ත ගුර්ණය දක්ෂිනාවර්ත ගුර්ණයට සමාන වුණාම වස්තු සමතුලිත වෙනවා. දැන් මේ පෙන්ගුයින්ලාද මොකුන් හරි කමන්නේ. දෙන්නෙක් ඉන්නවා සීසෝවක් කියලා හිතන්. සීසෝවක් වගේ ලැල්ලක් කියලා හිතන්. දැන් සමබරව ඉන්නේ. දැන් ඔහොම සමබරව ඉන්නේ මුන් දෙන්නගේ වාමාවර්ත ගුර්ණය දක්ෂිනාවර්ත ගුර්ණයට සමාන වුණාම. මේක සමීකරණයකින් පෙන්වන්න පුළුවන් අපිට. කොහොමද? F1 සමානයි D1 සමානයි F2 D2. මේ F1 D1 කියලා කියන්නේ වාමාවර්ත භ්‍රමණය. ඔර්ලෝසුවේ කටු කරගෙන පැත්තට විරුද්ධව සිද්ධ වෙන භ්‍රමණය. නැත්තම් භ්‍රමණ ඵලය, භ්‍රමණ ආචරණය, වාමාවර්ත ගූර්ණය. F2 D2 කියලා කියන්නේ දක්ෂිනාවර්ත ගූර්ණය. ඔර්ලෝසුවේ කටු කරගෙන පැත්තට සිද්ධ වෙන ගූර්ණය, භ්‍රමණ ඵලය, භ්‍රමණ ආචරණය. මේ දෙක සමාන වුණ නිසා තමයි මුන් දෙන්න මේ විදිහට බැලන්ස් එකේ ඉන්නේ. බැලන්ස් එකේ ඉන්නේ විභාගෙට. F1 D1 සමාන F2 D2 මේ සම්බන්ධයෙන් තුනක් දෙනවා, එකක් හොයන්න දෙනවා. මේ අකුරු හතරෙන් තුනක්ම දෙනවා ඔයාට. එකක් හොයන්න දෙනවා. ඒක F1ද D1ද F2ද D2ද දන්නේ නැහැ. මකර එකක් හොයන්න දෙනවා. ඉතින් අපිට තියෙන්නේ මේක දාගත්තා, ආදේශ කරගෙන ගියා. ආදේශ කරගෙන ගියා. හරි. ඊට හොයන්න තියෙන එක බලා ගන්න පුළුවන් එතකොට. හරි. F1 D1 කියලා කියන්නේ වාමාවර්ත ගුර්ණය නම්. F1 කියන්නේ මොකද්ද පුතේ? F1 කියලා කියන්නේ වාමාවර්ත ගුර්ණයේ යෙදෙන බලය. වාමාවර්ත ගුර්ණයේ මෙතනින් තමයි බලය යෙදෙන්නේ. මෙතනනේ පුතේ මෙයාගෙන් බලය යෙදෙන්නේ. මෙයාගේ බර යෙදෙන්නේ මෙතනින්නේ. එහෙනම් ඒ තමයි W. එහෙනම් ඒක තමයි හොයන්න වෙන්නේ. ඒක අපි හොයා ගන්න ඕනේ. මේ W හි ස්කන්ධේ විය හැක්කේ. මේ හැක්කේ කියලා නෑ. W හි ස්කන්ධේ. හරි. එහෙනම් F1 දන්නේ නෑ අපි. එහෙනම් මම W කියලා දාගන්නවා. F1 කියලා දැම්මත් ගැටලුවක් නෑ. හරි? W කියලා දැම්මා. ඊට පස්සේ වාමාවර්ත භ්‍රමණයේ බලය යොදන තැන ඉඳලා කැරකෙන තැනට තියෙන දුර. එහෙනම් කැරකෙන්නේ මෙතනින්. එහෙම කරකෙන්නේ මෙතනින්. එහෙනම් මෙතෙන්ට තියෙන දුර 6 මීටර්. ඔන්න 6 දැම්මා. D1 කියන්නේ 6. ඊට පස්සේ දක්ෂිනාවර්ත ගුර්ණයට එනවා. සමාන ලකුණෙන් මෙහා පැත්තට. දක්ෂිනාවර්ත ගුර්ණයේ යෙදෙන බලය 60යි. සර් වරද්දලා 600ක් දාලා. දක්ෂිනාවර්ත ගුර්ණයේ යෙදෙන බලයයි දාන්න ඕන. මෙතන තියෙන ස්කන්ධය. ස්කන්ධයේ බලයක් කරගන්නේ 10ෙන් වැඩි කරලා. මොකද 1 kg සමානයි 10යි නිව්ටන්. එහෙනම් 60යි නම් ස්කන්ධය බර වෙන්නේ, එහෙම නැත්නම් බලය වෙන්නේ 600යි නිව්ටන්. එහෙනම් 600 එක හරි. ඊළඟ D2 කියන්නේ මොකද්ද? D2 කියන්නේ දක්ෂිනාවර්ත ගුර්ණයේ යෙදෙන බලය යෙදෙන තැන ඉඳලා කැරකෙන තැනට තියෙන දුර. බලය යෙදෙන තැන ඉඳලා කැරකෙන තැනට තියෙන දුර මෙන්න මේ දුර. ඒක 2 මීටර්. 2 මීටර්. රයිට්. ඒක අපි මෙතෙන්ට ආදේශ කරගත්තා. හරි. දැන් වැඩේ ලේසි. W උක්ත කරගන්න. W උක්ත කරනකොට W උත් එක්ක හිටපු 6 බෙදීමක් විදියට ඉරෙන් පැල්ලෑට යනවා. 600 වැඩි කිරීම 2 බෙදීම 6. බෙදීම 6. 600 වැඩි කිරීම 2 බෙදීම 6. 6ට 1යි. 600ට 100යි. 100 වරක් 2 200යි. එහෙනම් W සමානයි 200යි. ආ තියෙනවා සර් තුන්වෙනි උත්තරේ. වැරදි. ඔන්න විභාගයට එන ගන්න තැන. මේ ප්‍රශ්නෙට මේ ඉර ගහගෙන තිබ්බනම් එහෙම වරද්ද ගන්න නෑ. මොකද ඉර? W හි ස්කන්ධය. ස්කන්ධයයි අහන්නේ. එහෙනම් මෙතන එන්නේ ස්කන්ධය නෙවෙයි. මෙතන එන්නේ නිව්ටන්. නිව්ටන් 200ක් එන්නේ මේ. නිව්ටන් 200ක් එන්නේ. එහෙනම් මේ නිව්ටන් 200 ස්කන්ධය කරගන්න
දහයෙන් බෙදන්න උත්තරේ 20යි උත්තරේ 20යි උත්තරේ 20යි පැහැදිලිද පුතේ හරි මේක පේපර් එකේ අනිවාර්යෙන් තියෙන්නේ හරි F1 D1 සමාන F2 D2 මේකෙන් තුනක් දෙයි එකක් හොයන්න එයි හරි රයිට් මේක හොඳට ප්‍රැක්ටිස් කරලා යන්න කිසි අමාරුතාවයක් නැහැ